ఆయుబోవన్ లైఫ్ బై నిలు ఛానల్ ఎక్కడ ఒకలం కదా తాదరేం పిలిగాన ఒకళ్ళు దాన్నవా అపే మానసిక సౌఖ్య హొందైన అపే మనస హొంద తత్వేక తీయనన ధనాత్మక అయిన అపే ఎనర్జీక గొడాక్ హొంద తెనక తీయన ఏ వగేం అపే వైబ్రేషన్ ఎక గొడాక్ హొంద తెనక తీయన అపిట హొంద జీవితయక్ ఆకర్షణే కర్ల దేనో නමුත් අපේ මානසික තත්ත්වය හොඳ නැත්නම් අපි හැම වෙලාවෙම අපේ ජීවිතයේ සිද්ධ වෙන දේවල් වලට පීඩාවටපත් වෙනවා නම් අපි හැම වෙලෙම ඉන්නේ ඍණාත්මක සිතුවිලි වල නම් මේ විදිහට අපි මානසික සෞඛ්‍ය හොඳ නැත්නම් මොකද වෙන්නේ අපේ එනර්ජි එක ගොඩක් පහළට යනවා අපේ ভাইබ්‍රේෂන්ස් පහළට යනවා අපිට ආකර්ෂණය වෙන්නේ අපි ඉල්ලන ජීවිතය නෙමෙයි අපිට ආකර්ෂණය වෙන්නේ ඊට හාත්පසින්ම වෙනත් ජීවිතයක් ඉතින් අපි බලමු කොහොමද අපි මේ අපේ මානසික තත්ත්වය හොඳ කරගන්නේ අපි මේ පීඩාකාරී වෙන්නේ නැතුව අද වෙනකොට අපි දකින දෙයක් තමයි ගොඩක් දෙනා ජීවිතේ පීඩාවට පත්වලා ජීවත් වෙන්නේ හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ පීඩාවට පත්වලා ඉන්න බව අපි බලමු කොහොමද මේ අපි පීඩාවට පත් වෙන්නේ කොහොමද අපි එකෙන් එළියට යන්නේ කොහොමද අපි අපේ ජීවිතය නිර්මාණය කරගන්නේ අපේ සිහින ජීවිතය නිර්මාණය කරගන්නේ කියලා ඒ ගැන කතා කරන්න කලින් මම නිලුෂා කුමාරි මම යෝග ටීචර් කෙනෙක් යෝග තෙරපිස්ට් කෙනෙක් ඒ වගේම ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ප්‍රැක්ටිෂනර් කෙනෙක් අද වෙනකොට මේ මානසික තත්ත්වය ගොඩාක් දුර්වල වෙලා ගිහිල්ලා ડિප්‍රෙෂන් කියන තත්ත්වයට පත්වලා තියෙනවා අද වෙනකොට මේක පැතිරිලා යන බෝ නොවන රෝගයක් බවට පත්වලා තියෙනවා WHO එකෙන් කියන විදිහට හතර දෙනෙකුට එක්කෙනෙක් ડિප්‍රෙෂන් තත්ත්වයෙන් පෙළෙනවා කියනවා ඒ කියන්නේ අපේ හැම පවුලකම එක්කෙනෙක් ડિප්‍රෙෂන් තත්ත්වයෙන් පෙළෙනවා කියන එකයි මේක හරිම භයානක තත්ත්වයක් මේ නිසා අපි ඇත්තටම අපිව මේකෙන් බේර ගන්න ඕනේ අපිව මේකෙන් ආරක්ෂා කර ගන්න ඕනේ මේ වගේ තත්ත්වයකට යන්න නොදී අපි අපේ කායික නිරෝගීකම මානසික නිරෝගීකම ආරක්ෂා කර ගන්න ඕනේ අපේ මේ මානසික නිරෝගීකම නැති වෙලා ගිහලා තියෙන නිසා අද ගොඩක් වෙලාවට අපේ පෞල් සබඳතා අතර ප්‍රශ්න ඇති වෙලා තියෙනවා ප්‍රශ්න ඇති වෙලා මේ පෞල් සබඳතා නැති වෙලා යන තත්ත්වයට පත් වෙලා තියෙනවා ඒ නිසා අපි මේ මානසික නිරෝගීකම ආරක්ෂා කරගන්න ගමන් මේ කැඩිච්ච සබඳතා අපව එකතු කරගන්න ඕනේ මේ හැම දෙයක්ම කරන්න නම් අපි මේ හැම එකක්ම කරන්න ඕනේ අපේ මේ මනසේ ශක්තියෙන් ඒ නිසා හැම වෙලාවෙම අපි මේ මනසේ ශක්තිය ආරක්ෂා කරගන්න ඕනේ හිතන්න ඔයාට තරහ යන එක හැම වෙලාවෙම වෙන දෙයක් නෙමෙයි හැම වෙලාවෙම වෙන්නේ නැති නිසා ඒකට ලොකු එනර්ජි එකක් යන්නේ නැහැ හැබැයි ඔයා නිතර නිතර පුංචි පුංචි දේවල් වලට පීඩාවටපත් වෙනවා නම් ඒක ඔයාගේ එනර්ජි එක අඩු කරන්න ලොකු හේතුවක් වෙනවා ඒ නිසා ඔයාගේ ජීවිතය ඇතුළේ තියෙන පුංචි 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 දේවල් වලට ලොකුවට පීඩාවටපත් වෙන්න එපා අපි පුරුද්දක් හදාගෙන තියෙනවා කවුරු හරි මොනවාරි දෙයක් කරනකොට ඉක්මන් කරන්න කියලා කියන්නේ මම හිතනවා ඔයගොල්ලෝ දන්නවා ඇති ඔයගොල්ලෝ සමහර වෙලාවට මේක කරනවා ඇති ඉක්මන් කරන්න කියලා කියනවා අපි මේ විදිහට ඉක්මන් කරන්න කියලා කියනකොට මොකද වෙන්නේ අපි පීඩාවටපත් වෙනවා අපේ එනර්ජි පීඩාවටපත් වෙනවා ඒ විතරක් නෙමෙයි අපි ඉක්මන් කරන්න කිය අනිත් කෙනාට කියනකොට ඒ කෙනාවත් අපි පීඩාවටපත් කරනවා ගොඩක් වෙලාවට අපි මෙහෙම ඉක්මන් කරන්න කියලා කියනකොට ඒ අය කියනවා මේ මම කරගෙන යනවා මේ මම කරන්නේ කියලා. අපි එතකොට කියන්නේ මොකද්ද? ඕ ඔයා කරනවා තමයි ඒ උනාට ඉක්මන් කරන්න කිය කිය අපි කියනවා. මේ විදිහට කරන එකෙන් අර කරන කෙනාට යන්නේ එයාට ඒක කරගන්න බැරි වෙන එනර්ජි එකක්. එයා කරන එකේ වේගය තව තවත් අඩු වෙනවා මිසක් කවදාවත් අපි මේ ඉක්මන් කරන්න කියන එකෙන් එයාට ඒක කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද එයා කලබලයටපත් වෙනවා, එයාගේ එනර්ජි එක කලබලයටපත් වෙනවා, ඒ වගේම අපි කලබලයටපත් වෙනවා, අපේ එනර්ජි එක කලබලයටපත් වෙනවා. මේ නිසා මේ කියන එකෙන් කිසිම කෙනෙකුට හොඳක් සිද්ධ වෙන්නේ නැහැ, නරකක් සිද්ධ වෙනවා මිසක්. සමහර වෙලාවට ඔයා එක කටින් කියන්නේ නැහැ. අපි හිතමු කවුරු හරි වැඩක් කරන තැනට ගිහලා හිටගෙන එතනට වෙලා ඔයා හිතනවා මොකද මෙයාට මේක ඉක්මනට කරන්න බැරි. ඇයි මෙයා මේක මේ ඉක්මන් කරන්නේ නැති? ඉක්මනට මේක ඉවර කරා නම් හරිනේ. මොකද මෙයාට මේ වෙලා තියෙන්නේ. මේ විදිහට ඔයා හිතනකොට ඔයා දන්නේම නැතුව ඔයාගේ ඒ එනර්ජි එක යනවා යාට. එයා පීඩාවටපත් වෙනවා. ඔයා පීඩාවටපත් වෙලා ඉන්නේ කොහොමත් ඔයා එක හිතනකොට. හැබැයි වගේ එනර්ජි එක එයාට ගිහිලා එයාත් පීඩාවටපත් වෙනවා. එයාට ඒ වැඩේ කරන එක තවත් අමාරු වෙනවා. තවත් එයාට ඉක්මනට ඒක ඉවර කරගන්න බැරුව යනවා. එයාට වරදින්න තියෙන හැකියාව පවා වැඩි වෙනවා. මම දැකලා තිනවා සමහර තැන්වල හිතන්න ෆෝන් එකක් එහෙම රින් නොවිය යුතු තැන්. ඒ වගේ තැනක එකපාර ෆෝන් එකක් රින් වුණාම අර ෆෝන් එක අයිති කෙනාට ඒ ෆෝන් එක අරගෙන
ඕෆ් කරන්න පුළුවන් බොහොම නිදහසේ. හැබැයි එයා ඒ ෆෝන් එක අරගෙන ඕෆ් කරන්න යනකොට වටේ ඉන්න හැමෝම එයාගේ දිහා බලනවා. එයාගේ දිහා බලලා යවන්නේ මොන වගේ එනර්ජි එකක්ද? ඔයගොල්ලෝ දන්නවා ඒ වගේ වෙලාවට අපි යවන්නේ මොන වගේ එනර්ජි එකක්ද? මෙයා මොකටද මේක ඔන් කරේ? මෙයාට මේක ඕෆ් කරගෙන ඉන්න තිබුණානේ. ඇයි මේ වගේ වෙලාවක මේ විදිහට අපි ඒ එනර්ජි එක යවනකොට ඒ කලබලකාරී එනර්ජි එකත් එක්ක අර කෙනාට ඒ ෆෝන් එක ඕෆ් කරගන්න බැරුව යනවා. ගොඩක් වෙලාවට සමහර වෙලාවට මම දැකලා තිනවා එයා බෙවුලනවා. එයාගේ අත මොකද අර බටන් එක ප්‍රෙස් කරගෙන ඕෆ් කරගන්න තරම්වත් එයාට හැකියාවක් නැහැ. මොකද අර එන එලියෙන් එවන එනර්ජි එක ඒ තරම්ම පීඩාකාරී. මේ වගේ පීඩාකාරී එනර්ජි එකක් වෙන කාට හරි යවනකොට මතක තියාගන්න එයාට ඒ පීඩාකාරී එනර්ජි එක යවන්න කලින් ඒ එනර්ජි එක ලබන මුල්ම කෙනා තමයි මම. මම හදන පීඩාකාරී එනර්ජි එක ඉස්සෙල්ලාම ලැබෙන්නේ මට. ඊට පස්සේ තමයි ඒක අනිත් කෙනෙක්ට ලැබෙන්නේ. මේ නිසා ඔයා හැම වෙලාවෙම පරිස්සම් වෙන්න ඕනේ මේ වගේ ඉරිටේට් වෙනකොට, මේ වගේ පීඩාවට පත් වෙනකොට. අද වෙනකොට අපේ මනස මේ වගේ ගොඩාක් පීඩාකාරී බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපිට එක වෙලාවක් පුංචි වෙලාවක් එක තැනක වාඩි වෙලා ඉන්න බැරි වෙලා තියෙනවා. හිතන්න ට්‍රැෆික් එකක අපි පොඩි වෙලාවකට නැවතුනාම මොකද කරන්නේ? අපි ෆෝන් එක අරගෙන අපි බලන්න පටන් ගන්නවා මොන හරි මැසේජස් ඇවිල්ලාද කියලා. අපි ඒ තරම්ම කලබලකාරී. අපිට පොඩ්ඩක්වත් නිකන් ඉන්න බැරි වෙලා තියෙනවා. මේක ලොකු බලපෑමක් කරනවා අපේ එනර්ජි එකට, අපේ ශක්තියට. මේ ශක්තියට අපේ ශක්තිය මේකෙන් එන්න 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 එන්නම අඩු වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි ආපහු අපේ මේ නැති වෙන ශක්තිය ලබා ගන්න ඕනි. ඇයි අපි මේ ශක්තිය ලබා ගන්න? ඒ ශක්තිය අපිට අවශ්‍ය වෙනවා අපිට අවශ්‍ය ජීවිතය නිර්මාණය කරන්න. මේ ශක්තිය ලබා ගන්න නම් අපි හැම වෙලාවෙම යම්කිසි සිද්ධියක් හරි අවස්ථාවක් හරි සිද්ධ වෙනකොට අපි හැම වෙලාවෙම බලන්න ඕනේ අපේ මනස ගැන. මේකදී හොඳට මතක තියාගන්න මොනවා හරි දෙයක් සිද්ධ වෙනකොට ඒකේ ඇත්තටම කරුණු දෙකක් තියෙනවා අපි බලන්න ඕනේ. එකක් තමයි අපේ මනස, අනිත් එක තමයි ඒ සිද්ධිය. මේකෙන් අපිට පාලනය කරන්න පුළුවන් දේ තමයි අපේ මනස. අපි ඒ වුණාට උත්සාහ කරන්නේ මොකද්ද? අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඒ එළිය සිද්ධ වෙන දේ කන්ට්‍රෝල් කරන්න, ඒක පාලනය කරන්න, එහෙම නැත්නම් අනිත් කෙනාව පාලනය කරන්න. නමුත් අපේ පාලනයේ තියෙන එකම දේ අපේ මනස කියන එක අපිට අමතක වෙලා යනවා. හිතන්න උදාහරණයක් විදියට දෙන්නෙක් ඉන්නවා කියලා හිතන්න, හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියලා, ස්වාමි පුරුෂයයි බිරිඳ, මේ දෙන්න ඉන්නවා කියලා හිතන්න. දැන් හැම වෙලේම මොකක් හරි ප්‍රශ්නයක් ආපු වෙලාවකදී එක්කෙනෙක් උත්සාහ කරනවා එයාගේ මනස පාලනය කරගන්නේ නැතුව එයා අනිත් කෙනාව පාලනය කරන්න. අනිත් කෙනාව උත්සාහ කරනවා එයා එයාගේ මනස පාලනය කරන්න නැතුව අනිත් කෙනාව පාලනය කරන්න. මේ වගේ දෙන්නම තමන්ගේ මනස, තමන්ට තමන්ගේ පාලනයේ තියෙන මනස පාලනය කරන්නේ නැතුව ඒ දෙන්නට දෙන්නව පාලනය කරන්න උත්සාහ කරනවා. මේක නිසා මොකද වෙලා තියෙන්නේ? මේ නිසා ගොඩක් වෙලාවට මේ පවුල් සබඳතා බිඳිලා යනවා, ඒවා කැඩිලා යන එක සිද්ධ වෙනවා. මොකද අපි හැම වෙලාවෙම අනිත් කෙනාට තමයි අවධානය යොමු කරන්නේ. මේ නිසා අනිත් කෙනාට මොනව හරි කියන්න කලින්, අනිත් කෙනාට මොනව හරි දෙයක් උගන්වන්න කලින් හැම වෙලාවෙම ඔයා ඔයාගේ මනස ස්ථාවර කරගෙන ඉන්න. ඒක ස්ථාවර කරගත්තට පස්සේ ඔයා ඔයාගේ වයිබ්‍රේෂන්ස් පිරිසිදු කරගන්න. ඒ වගේම ඔයා එයා ගැන, අනිත් කෙනා ගැන හිතන සිතුවිලි නිවැරදි කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් එයාට කියලා දෙන දෙයක් කියලා දෙන්න. ඒ කියලා දෙන්න කලින් ඔයා හැම වෙලාවෙම ඒ කෙනාට රෙස්පෙක්ට් කරන්න, ඒ කෙනාට ගරු කරන්න පුරුදු වෙන්න. එතකොට ඔයාට පුළුවන්ද කාට හරි ගරු කරලා ඊට පස්සේ එයාව නිවැරදි කරන්න? අපි ගරු කරන්න ඕනේ කොහොමද? අපි ගරු කරන්න ඕනේ අපේ මනසෙන්. හිතන්න ඔයා එයාට කාරුණිකව වචන කතා කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ හිතේ තියෙන්නේ එයා ගැන ඍණාත්මක සිතුවිලි නම් ඒකෙන් අදහස් කරන්නේ ඔයා එයාට නිගරු කරනවා කියන එක. ඔයා හිතෙන් ඍණාත්මකව හිත හිත කටින් කොච්චර ඔයා හොඳ වචන කතා කරත් එයාට වැඩක් නැහැ. මොකද ඔයා හිතෙන් ඍණාත්මකව එයාට කතා හිතනවා කියලා කියන්නේ එයාට කිසි ගරුත්වයක් නැහැ කියන එක. ඒක එයාට ඒ එනර්ජි එක යනවා. එතකොට සිද්ධ වෙන දේවල් දෙකක් තියෙනවා. මේකේ පළවෙනි එක තමයි ඒගොල්ලෝ කවදාවත් අපි නිවැරදි කරන්න හදන දේ බාරගන්නේ නැහැ. ඒ කියන්නේ අපි කියන දේ කවදාවත් ඒගොල්ලෝ කරන්න යන්නේ නැහැ. අනිත් එක තමයි, දෙවෙනි එක තමයි ඒගොල්ලොන්ට දැනෙනවා අපේ මේ නිගරු කරන වයිබ්‍රේෂන් එක. ඒ නිසා ඒගොල්ලෝ පාවිච්චි කරන වචනත් අපිට දැනෙන්නේ අපිට නිගරු කරනවා කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරන්නේත් ඇතරම අපිට නිගරු වෙන විදිහේ වචන. මොකද ඒගොල්ලන්ට දැනෙන්නේ අපේ නිගරු කරන වයිබ්‍රේෂන් එක.
මේ වගේ අපේ මානසික තත්ත්වය ගොඩක් පීඩාකාරී වුණාම දුර්වල තත්ත්වයකට පත් වුණාම අපි රෝගී වෙන එක අපේ පෞල් සබඳතා නැති වෙලා යන එක අපි මේ එළියේ තියෙන දේ හැම වෙලෙම කන්ට්‍රෝල් කරන්න හදන එක මේ දේවල් සිද්ධ වෙනවා මේ දේවල් එක මොකද වෙන්නේ අපිට අපේ ජීවිතය නිර්මාණය කරගන්න වෙන්නේ නැහැ තියෙන ජීවිතය අවුල් කරගන්නවා මිසක් ඒ නිසා හැම වෙලාවෙම ඔයා බලන්න ඔයාගේ මේ එනර්ජි එක ගැන ඔයාගේ මේ සිතුවිලි ගැන ඔයා මේ පුංචි පුංචි දේවල් වලදී කොහොමද හැසිරෙන්නේ කියලා ඔයා උත්සාහ කරනවද කියලා එළිය කන්ට්‍රෝල් කරන්න එළියේ සිද්ධ වෙන දේවල් එළියේ ඉන්න කෙනාව කන්ට්‍රෝල් කරන්න මේ වගේ දේවල් ඔයා ගැන විමර්ශනය කරන්න එහෙමනම් ඔයා කමෙන්ට් කරන්න ඔයා සූදානම්ද කියලා ඔයාගේ මනස රැක බලා ගන්න. මොකද මේ පුංචි පුංචි දේවල් වලින් ඔයාගේ තියෙන මානසික ශක්තිය නැති කරගෙන රෝගියෙක් බවට පත් වෙන්නේ නැතුව. එහෙමනම් ඔයා එක කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාට හිතෙනවා නම් මේක තව කෙනෙකුගේ ජීවිතයට වැදගත් වෙනවා කියලා එයාගේ ජීවිතය සාර්ථක කරගන්න සතුටෙන් ජීවත් වෙන්න ඔයා මේක ලයික් කරලා ෂෙයා කරන්න. ඒ වගේම අද මේ channel එකත් එක්ක එකතු වෙච්ච අය ඉන්නවා නම් ඔයගලන්ට පුළුවන් subscribe කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙමනම් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට අපි අපව මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.